ஹலோ வேற ஹேமாம டெலிவரி கேக்ஷன் யூடியூப் சேனலுக்கு ஆதரவு பண்ணிக்கணும் ஒண்ணு மங்க அதை ஹதாங்க யான பால் கேக் එක බලමු දැන් අපිට අවශ්‍ය දේවල් මොනවද කියලා පොල් කේක් එකක් හදන්න මුලින්ම ඕනේ පොල් ගෙඩියක පොල් පැණි භාගයක් පාන් පිටි 150 ග්‍රෑම් විතර 3යි කුරුදු පොතු එනසල් බේකින් පවුඩර් තේ හැඳි 1යි බේකින් සෝඩා තේ හැඳි කාලයි පියලි මිදි බලමු මුලින්ම පොල් පැණියක් හදාගන්න කොහොමද කියලා. මුලින්ම මම වාජනයක් ලිපේ තියාගෙන ඒකට පැණි ටික එකතු කරගන්නවා. දැන් මේ ආකාරයට අපි හොඳින් කරගන්න ඕනේ. පැණි ටික රත් වේක නෙද්දි අපි ඒකට කුරුඳු කුඩු, එනසල් කුඩු ටික එකතු කරගන්නවා. දැන් නැවතත් හොඳින් මේ ආකාරයට හැඳි ගන්න ඕනේ. මේ පැණියකට මම පොල් ටික එකතු කරගන්නවා. මේ ආකාරයට තමයි පැණි පොල් ටික එන්න ඕනේ. ඔයාලට කැමති නම් පැණි ටික හින්දන්නත් පුළුවන්. මම පැණි ටිකක් තියෙන විදිහට තමයි පොල් පැණියක හදාගන්නේ. ඊට පස්සේ මම බිත්තර තුන මේ ආකාරයට හොඳින් මික්ස් කරගන්නවා. පිටිවලට මම බේකින් පවුඩර්, බේකින් සෝඩා එකතු කරගන්නවා. ඉන්පසු අපි හදාගත් පොල් පැණියකට බිත්තර ටික එකතු කරගෙන මේ ආකාරයට කලවම් කරගන්න. මතක තියාගන්න ඕනේ අපි පොල් පැණි උණුවෙන් අපි දාන්නේ බිත්තර. මොකද ඊට පස්සේ බිත්තර එක තැම්බෙන්න බලනවා. ඒක නිසා පොල් පැණි ටික හොඳින් නිවුණාට පස්සේ තමයි අපි බිත්තර එකතු කරගන්නේ. ඊට පස්සේ අපි පිරි ටික ටික දමමින් මිශ්‍ර කර ගන්නවා. මම මේ අතරේ අවන් එක ෆුල් හිට් එකෙන් දාලා තියෙන සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක්. මේ ආකාරයට ඉතිරි පිටි ටිකත් අපි දාගෙන හොඳින් කලවම් කර ගන්න ඕනේ. හදාගත්ත පොල් පැණි මිශ්‍රණය මේ කවි ට්‍රේ එකකට දාලා පිළින් තුනී කරගන්න ඕනේ. එකතු කරගන්න. ඔයාලා කැමති නම් කචූණත් එකතු කරගන්න පුළුවන්. අද මම ළඟ තිබෙන නිසා මම වියලි මිදි විතරයි දාන්නේ.
ඊට පස්සේ මම හදාගත්තු පොල් කේක් එකට චැරි ස්වල්පයක් උරුවෙන් උඩට මේ ආකාරයට ගා ගන්නවා. එතකොට රහට තව සොෆ්ට් එකට අපිට පොල් කේක් එක ගන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි මේ කේක් එක. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලලා මේ විදිහට පොල් කේක් එකක් ගෙදරදීම හදන්න උත්සාහ කරන්න.